ඔන්න බලන්න වැඩේ හොඳේ රයිට් සාමාන්‍යයෙන් අපේ වගුවක් ලියන්නේ මෙහෙමනේ ආ වගුවක් ඇන්දර පස්සේ ඔන්න ඔහොනේ වගුවක් ලියන්නේ මෙතන A B C D හරිනේ මේ වගුව අපි අඳිමුට අක් ගාලා ටේබල් බෝඩර් එකක් අපි දාගමු ඔන්න ඔය ආකාරයට TR එකක් ලියමු මේකේ TD එකක් දාගත්ත මේ ආකාරයට ලිව්වා A TD එකක් ලිව්වා TD දැම්මා B එකක් ලිව්වා මෙන්න මෙහෙම TR එක යාගේ වැහුවා ඔන්න ඔහම තව TR එකක් අපි ලිව්වා මෙන්න මෙහෙම ඒක ලිව්වා TD එකක් ඒක ලිව්වා C TD එහෙම ක්ලෝස් කරා C එකේ D තියෙනවා D වැහුවා TR එකත් මෙහෙම ක්ලෝස් කරා දැන් උනේ වගුව හරි ඒ ටේබල් එක ඕකේ හරිනේ දැන් අපි මේ සාමාන්‍ය වගුවක් අපි මේ ඇන්දේ මෙන්න මේ වගේ හරි මේක 1 මේක 2 නම් එතන 1 මෙතන 2 හරිනේ ඒකනේ සුපිරිනේ හරි දැන් ඔය වගුවම තමයි පුතේ ඔය වගුවම තමයි අපි ලියන්නේ මෙහෙම මේ ඔය වගුවම තමයි මේ බලා ගන්න ඔය වගුවම තමයි හරිද හැබැයි මෙන්න මෙතන මෙන්න මෙහෙම ඇඳපු එකේ මෙන්න මේ උඩ දෙක තමයි එකතු කරන්න මේ බලන්න මෙයා තමයි එකතු කරන්නේ දැකද මෙන්න මේ දෙන්න තමයි එකතු කරන්නේ එතකොට මේගොල්ලන්ට අපි කියනවා තීරු කියලා මේක තීරු හරිනේ මෙහෙට යන ඒවා තමයි පේලියක් කියලා කියන්නේ මේවා පේලි ඒ කියන්නේ රෝ තීරු කියන්නේ කොලම්ස් කොලම් හරිනේ මෙයා තීරු එතන අපි තීරු දෙකක් තමයි එකතු කරේ තීරු දෙක තමයි එකතු කරේ අපි හරිද එතන ලියන්නේ මෙහෙම මේ බලා ගන්න හොඳේ ටේබල් එක ලිව්වා දැම බෝඩර් එක සමානයි 1යි කියලා ටේබල් එක වැහුවා. හරිද? එතකොට බලන්න මෙන්න මේ වගුව අපි මේකට අර මේවත් දාගන්න ඕනේ. මේක A එතපි අපි දාගමු මේක CD කියලා දාගමුකෝ. හරි. B දැන් මිසින් වුණා. හරිද? දැක්කද? B මිසින් වුණේ දැක්කයි. A A B C D නේ. මෙතන A B C D නේ තියෙන්නේ. B අයින් වුණා දැක්කයි. B අයින් වෙලා තමයි මේ දෙකේම එකක් කරේ මේ. මේ තව පොඩ්ඩක් කඩිරුලින් දාන්න. හරිනේ? පැහැදිලිද? මේ දෙක එකක් කරන්න ඕන නම් B හැලනවා දැක්කද B අයින් වෙන්න ඕන B කෙනගෙන අයින් වෙන්න ඕන එතකොට මෙන්න මෙයාව අයින් වෙන්න ඕන මෙන්න මෙයාව අයින් වෙන්න ඕන පැහැදිලිද මෙන්න මෙයාව අයින් වෙන්න ඕන මෙන්න මේ TD එක නම් අයින් වෙන්න ඕන හරි රයිට් අපි ලියමු එහෙනම් TR එකක් දාගත්තා ඒකේ පළවෙනි TD එක අපි ලිව්වා මෙහෙම A කියලා හරිද TR එක මෙහෙම වැහුවා දෙවෙනි TR එක අපි මෙහෙම ලිව්වා හරි එතන මේ B අයින් කරා අපි හොඳේ B අයින් කරා මුන්දන ලියන්න ඕන මුන්දන ලියන්න ඕන TD එකක් දැම්මා ලිව්වා C TD එක මෙහෙම වැහුවා ආපහු TD එකක් දැම්මා ලිව්වා D TD එක මෙහෙම වැහුවා දැන් TR එකත් මෙහෙම වැහුවා ටේබල් එකත් මෙහෙම වැහුවා හරිද රයිට් දැන් උඩ බලන්න පුතා හොඳට බලා ගන්න මේක අර B තමයි මිසින් කරේ අපි B අයින් කරා මේ වගුවෙන් දැක්කද මේ වගේ B අයින් කරා එතන මෙන්න මේ B විතරයි අයින් වෙන්න ඕනේ දැක්කේ මෙන්න මෙයා අයින් වෙන්න ඕනේ මෙතන මෙයා අයින් වෙලා නැහැ අයින් වෙලා අපි අයින් කරා ඒ විතරක් මදි ඒ විතරක් මදි අපි මේ පළවෙනි පේලිය තමයි පළවෙනි පේලිය තමයි මේ තිරු දෙක එකතු කරන්නේ දැක්කද මේ ඉතින් පළවෙනි පේලියේ තියෙන තිරු දෙක තමයි අපි එකතු කරන්නේ හරිද හා එහෙනම් ඒ තීරුව අපි ලිව්ව දැන් B අයින් කරානේ දැන් A විතරයි තියෙන්නේ එහෙනම් ඌට තමයි අපි ලියන්නේ එහෙනම් චුට්ටක් මෙයා මකනවා මෙහෙම මකලා මෙතනින් අපි TD එකට තමයි දාන්නේ පුතාර කෝල්ස් පාන් එක කෝල්ස් පාන් සමානයි තීරු කීයක් එකතු කරාද දෙකක් එකතු කරා ඔන්න ඔය ආකාරයට හරිද මේ ටික මකනවා හරි ඊට පස්සේ අපි මෙතනින් මේක වහලා
දෙනවා ඒ ඔන්නඔහම අලගත්තේ ඔන්නඔහම හොඳට වැඩි අල්ලග මේ දෙක සංසන්දනය කරන් අර දෙන්න සාමාන්‍ය වගුවක් මේ අපි කෝල් ස්පාන් කරපු අර තිරු දෙකක් එකතු කරපු වගුවක් ওই දෙක ඔයා සංසන්දනය කරාම ඔයාලට හොඳට පැහැදිලි වෙනවා දැක්කද මේ 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 මේක 1 මේක 2 නේ අමි මේක 1 මේ මේක 2 දැක්කද එමම තමයි එම වගු දෙක සමානයි වෙනස්කම මොකද්ද අරයාගේ b මෙතන නැති වෙලා තියෙනවා සහ මේ දෙන්න අපිට එකතු කරලා තියෙනවා මේ දැක්කද මේ මේ දෙක එකතු කරලා තියෙනවා හරි එතන b නැති වෙන්නේ බෑ එහෙනම් මේ b කොට සයින් කරනවා අපි දැක්කද b කොට සයින් කරලා තියෙනවා හරි ඒ වගේම අර එකතු කරා කියන එක අපි නිරූපණය කරන්න මෙන්න මේ කෝල් ස්පාන් එකක් දානවා කාටද දාන්නේ td එකට දාන්නේ කාටද කියන්න කියන්න මට හෙන්න කියන්න ඔහිඳ කාටද දාන්නේ td එකට අලගත්තේ මේ කෝල් ස්පාන් තජුට පැහැදිලි කලින් ගේ වඩා හොඳයිද මේක ලියාගෙන කමන්නේ මේ දෙක සංසන්දනය කරන සංසන්දනය කිරීමක් නෙමෙයි මේක මේ සාමාන්‍ය වගුවක් මේ කෝල් ස්පාන් කරපු ඒ කියන්නේ තිරු දෙකක් එකතුරුපු එකක් මේ දෙක ලියාගෙන ප්‍රශ්නයක් නෑ නෝට් එකේ මොකද ඒක පැහැදිලි මොකද දැන් තේරුණාද කියන්න දොස්සන් දැන් මොකද තත්තේ දැන් මේ වගුව මං අඳිනවා මෙන්න මෙහෙම හරිද මෙන්න මෙහෙම තමයි මම මේ වගුව අඳින්නේ ඔන්න ඔහොම right එතකොට a b d a b d හරිද දැන් බලන්න සීන් එක දැන් අතර පුතා මේකේ a b පළවෙනි පේලියේ c d දෙවෙනි පේලියේ දැන් මේකේ a b තියෙනවා c නෑ අලගත්තේ එතකොට මේ පළවෙනි පේලිය මේ දෙවෙනි පේලිය අලගත්තේ මේ පළවෙනි පේලිය මේ දෙවෙනි පේලිය හරිනේ එතන පළවෙනි පේලියේ AB තියෙනවා මේකත් එක බැලුවාම හරිද දෙවෙනි පේලියේ C නැහැ D තියෙනවා මේකත් එක බැලුවාම පැහැදිලි හරි දැන් බලන්න මම ලියන විදිය හොඳයි අන හොඳට බලන්න මේකත් එක ලියන විදිය මම ටේබල් එකක් දාගමු මෙහෙම ඒකේ බෝඩර් එකකුත් දාගමු ඔන්නඔහම හරි පළවෙනි පේලිය අපි ලියමු TR එකක් දැම්මා ලිව්වා TD දැම්මා ලිව්වා A හා ඒක මෙහෙම TD එකක් දාලා අවසන් කරමු B තියෙනවනේ මේ A දෙනවා B තියෙනවා හා B ලියමු මේ TD එකක් දාලා B ලියමු හරි ලියමුකෝ හරි එතන ඉවරයි TR එක ඉවරයි දෙවෙන් TR එකත් පටන් ගත්තා ඒකේ මේ CD නේ තියෙන්නේ දැක්කද CD නේ තියෙන්නේ මේකේ C නෑ දැක්කේ C නෑ නේද CD C ලියමු C C නෙමෙයි D ලියමු D C නෑනේ ආ D ලියමු ඔන්නඔහම දැන් මෙතනින් TR එක අවසන් කරමු ඔන්නඔහම හරිද දැන් ටේබල් එකත් මෙතනින් අවසන් කරමු අලගත්ත වැඩේ කම්පයා කරන්න සංසන්දනය කරන්න මේ දෙක හරිද පළවෙනි පේලිය දෙවෙනි පේලිය පළවෙනි පේලිය අරක තියෙනවා AB මේකේ AB තියෙනවා අරකේ CD තියෙනවා මේකේ C නෑ D තියෙනවා ඒ වෙනුවට ඒව තමයි මෙන්න මෙහෙම පේලි දෙක තමයි එකතු කරලා තින් දැක්කද පහල්ට එකතු කරලා තින් දැක්ක මෙහෙම මේ 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 දැක්ක ඒ තියෙනවනේ තේරුණා ඒ තියෙන නිසා ඒ තියෙන නිසා අපි ඒ ගාවින් තමයි ඒක දාන්නේ ඒ තියෙන නිසා අපි ඒ ගාවින් තමයි රෝස් පාන් දාන්නේ දැන් මේක චුට්ටක් මකනම් මම මෙහෙම මකලා මේක දිනන කොහොමද TD රෝස් පාන් පෙළ කීයක්ද 1යි 2යි එහෙනම් 2යි උඩුකම ඇතුළ දෙකක් දැම්මා දැන් ලිව්ව A ඔන්න එතන මේ පේලිය පළවෙනි පේලිය මේ පේලිය දෙවෙනි පේලිය අලගත්තේ වැඩි කම්පයා කරන්න ඒ දෙක කම්පයා කරන්න අලගත්තේ අරකේ ABCD මේකේ ABT C නෑ
ගොඩ දාගන්න ඔගේ එකත් අවශ්‍යයි නම් රෝස් පං කෑල්ලේ රෝස් පං කොටසෙන් දාගන්න